අළමුුවන දේව ප්‍රකාශනය ප්‍රේමගී පොතෙන් උපුටාගත්පාටයකි. අන්න මා පෙම්වතාගේ කටහඬ කඳුමත පනිමින් හෙල් පිටනගමින් බලන්න එනහැටිවිගසින්. මා පෙම්වතා මුවෙකු වැනිය ඔහු මුව පැටවෙකු වැනිය. බිත්තිය අයිනී සිටගෙන කවුලුව දෙස බලමින් ඔහු සිටී ගராதி අතරෙන් எபிකம் කරමன் மா பெம்பතා மா அමத்தමன்මටமிසேக்கය. மாசுரத்தலிய நැகிටன்ன மா சொந்துரிய தன் என்ன சிසිர காலය தன் பசුුවී ඇත වැசிவருசா නතරව ඇත மிිහිப்பிට மල්பிப்பி ඇත ගீගயනා காலය පැமிිன ඇත. கோல் அந்த, දසත පැතිරயත පැසුණු திம்பුල් ප இதෙන විට மிිதிවැල් සුවந்த හමන විට மா சுரத்தலිය නැகிට என்ன மா சுந்துரிய தன் என்ன. கඳ விவரවள எல் குහரතුළ மா පරවිதෙන ඔබේ මුහුණ මට දකින්න දෙන්න. ඔබේ කටහඬ මට ඇසන්නට දෙන්න. ඔබේ කටහඬ மிිහිරිය. ඔබே முහුණ සෝභනය දේව වචනය මෙසේය බොරුපොරොන්දු දෙන්න පා රවට්ටන්නේ පා දෙනවකිවොත් දෙන්න, එනවයිකිව්වොත් එන්න යනවයිකිව්වොත් යන්න කරනවයිකිවොත් කරන්න. තැ මේක මනුස්යාගේ ජීවිතය තුළ තිබෙන ගුණාත්මක භාවය. මේක ඇතුළේ රැවටිල්ලක් නැහැ වංචාවක් නැහැ සත්‍යයවාදීව කියන්නවු ප්‍රකාශ කරන්න ව දෙයක් විතරයි. එනන් අදදවසේ බලමු, දෙවියන් වහන්සේගේ වචනය සත්‍යයවාදීද කියලා. ශුද්ධවට ලොක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාටයකි. දිනගානකට පසු මරියතුමී නැගිට ජුදා කඳුකරේහි නුවරකට යහුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුල් වී එලිසබෙත් හට ආචාර කලාය. එලිසබෙත් මරියතුමේගේ ආචාරබස් ඇසූ කල ඇගේ කුසේෙහි දර්වා. ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහාහඩින් උදම් අනමින්. ඔබ වනිතාවන් අතර අතිශ්‍යයෙන් ආශීර්වාද ලද්දීය. ඔබ කුස් ඔත් දරු පලයද ආශීර්වාද ලද්දේය. මාගේ සමිධානන් වහන්සේගේ මෑණියන් මාවෙත පැමිණීමට තරම් මම කවරෙක්ද. මක්නිසාද ඔබේ ආචාරහඬ මා සවන්ගත වූ කෙනෙහිම මාකුසේහි දරුවා ප්‍රීතියෙන් ඉපිලීගියේය. සමිඳානන් වහන්සේගේ නාමෙන් තමන් හටදුන් පොරොන්දුව ඉටු වන්නේ මෙයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තිීයයිකිවාය. සවිශේෂවා්‍යය එසේය. දුන්න පොරොන්දුව ඇත්තක් කරගන්න, ඔබේමගේ ජීවිතයෙන් ඒ වෙනුවෙන් ක්‍රියාට්මක වෙන්න ඕනේ. තැන් ගාබව දවදූතියක් කිව්වනේ මරියතුමයට එලස බෙත්තුමිය සයිවනි මාසේ කියලා ඇත්තද කියල අමතක කරල දන්න හරිමලේසි. දුන්න පොරොන්දුව තමාගේ ජීවිතර දුන්න අනාවරණය භුක්තිවිඳීමේ අයිතියක් ඔබට මට තයෙනවරත්රන්න මෙත අත්්‍යපතේදුවේ. එන් සතමයි ඇන් නැගිට එල්ස බෙත්තුමිය බැහැදැකින්නේ යන. මේක තමයි බැහැපත්කම කියන්නේ. මාතුල දෙවන් වහන්සේ පුත්‍රයානාන් එම්මෑනුවල් ඉන්නවයි කියලා දැනගෙනත් මට පුළුවන්ද තවත් කෙනෙකුට ඇප උපස්සාන කරන්න. ආවතේව කරන්න. සමරබලාවට මේ ඇපඋපස්සාන කරනවා ආවතේව කරනවයි කියන එක හරියටනන් හෑල්ලුවට ලක් විච්ච දෙයක් වශෙන් මේ ඔෆිස් එක පවා එහෙම තමයි. තේක හදන කෙනා. වතුරගේන කෙනා, ටොයිලට් එක සුද්ධ කරන කෙනා, අපි කණ්ඩදිර බලාගන්න කෙන කියේවාම එකනිඟ අනි තොක්කෝම ජොබස්වල්ට වඩා පල්ල හැ කියල හිතෙනවා නෑ. ආවතේව කිරීම තරම් ශුද්ධවන්ත ඒ රැකියාවක් තවත්කු හේවත් නැහැ. ඉන්සා මෙන්න දෙව මෑනියෝ යනවා එලසබෙත්තුමිය බැහැ දකින්න. ගියගම මොකද වෙන්නේ. එතුර මේ දෙන්නටම මේ දේව බලය කියනදේ මේ දෙන්නගේ ජීවිතේතුළ ඉපිලෙන්න්න පටන් ගත් එෙස්සලම ඉපරුණේ මේ බඩ ඇතුලෙඉන්න දරුවව නැමේ. මේ මනස් දෙක එකට එකතුවෙන්න පටන් ගත්තත් සිතුවිලි එකග වුණා ශරීරීකව එකගතාවේකට ආවා. සමාජීය එකඟතාවේකට ආවා. එතකොට තමයි එකපාටම කියන්නේ. මගේ දෙවියෝ මගේ ගෙදරට එන්න තරම්. මුොහොතේදී මං වාසනාවන්ත දෙහෙනම් බලන්න මේ ජේසු අම්මගේ කුස්සතුල්ල ඉන්න දරවා ගැන එල්ස බිත්තුමයට දැනවනි එකක තමයි ස්පිරිචුවල් ලිංක්ක කියන්නේ අධ්‍යාත්මික බැඳීම කියන්නේ අපිට ගොඩක් වෙලාවන මේ අධ්‍යාත්මික බැඳීම නැත්නම්කාරය මමං ඒමාගාවට එන්න පුද්ගලය කවද්ද කියලා මම දන්නේ නැහැ. එනිසාමන් මට දැනන්න ඕෝනි මට හැඟෙන්න්න ඕෝනිේ. එතකොට ලස්සන දෙයක් සිද වනා නිමනාන් සිද වෙන්නේ බඩ ඇතුළ ඉන්න දරවා ඉපිලෙන්න්න ගත්තයිකිවා. ඟතා දෙවියන් වහන්සගේ පොරොන්තුව විශ්වාසකරපු තැනතිය භාග්‍යවන්තයි. එහෙනන් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට දුන්න පොරොන්දු අල්ලගන්න සුදූ බයිබලයෙක් විතරක් කියවලම් මදිී ඔය බයිබලය කියවන ගමම් සුදෝ බයිබලය ඇතුළේ පුරොන්දු රාශ්්‍යියක් තියෙනවා. ඒ පොරොන්දු හැමේ එකක්ම ඔබේ ජීවිතය අල්ලගන්න ටෝනේ දේව අම්ම මාතුලට නේ මේ ොහොතේදී ඉල්ලන්න ඒකයි මම ඒ පොරොන්දුව ඉල් අල්ගත්තා එෙල්ස බෙත්තුමී ඒකයි ඔබගෙන්මගේ නද ඉල්ලන්නේ මම ඒ පොරොන්දුව අල්ලකත්තා එනිසාම් මම වඳයි කියපු කියෙන ොරන්දු අල්ලගෙන තියෙනවා. ඇයි ඔබට ඒ පොරොන්දුව අල්ලගණඩ බැරි. එන් සඳ ලෝකයේ තුළ රතරන්න මේ තාත්්‍යපතේ දවේ පොරුන්දු අල්ලගණ්ඩ දන්නතිමනිසා තමයි මිනිස්සු දුක්වෙනන්නේ. පොරුන්දුව අල්ලගත්තුොත් ඒක අදැහෙවුවොත් ඒක ගැන ස්තුූති කරන්න පටන්ගත්තුත්, ප්‍රශංසාකරොත් ඒක ඇත්තක් වෙනවාමයින සමගේ ජීවිතයනමපුර පුරදදු වෙලාතිය ෙම දෙව වහන්සේතුළ මොනහරි ොරන්දුවක්ම තිබුණොත් ඒක වනිින්මං හැමදාම ස්තුතිරන විතරයි කරන්න ස්තුති කරන්න 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 කරන්න. මේ මති මනුස්ස මට්ට තුළු අඩුමගානේ හිතන්න බැරිදේවල් සාමින් වහන්සේ කරල දෙෙනවා එනහද තීන්දුව ගන්න දෙවියන් වහන්සේට ඉස්සූති කරනවා. ඔන් වහන්සේ කරපු මහදදේ මෙනෙහි කරනවා. ඒ කරපු දේ බෙදාගන්නවයි කියලා ඒතුලොබේ ජීවිතයත් සාර්ථකත්වෙන් සාර්ථකත්වයට යාාවී චිස්මීටයි.